දැන් ආණ්ඩුවෙන් වැට් එක වැඩි කරලා තියෙනවා. දැන් ඔබතුමා Q එකක්ද මේ කේස් නීට පෙර වැට් එක. අද තියෙන තත්ත්වය අනුව ආණ්ඩුවට මම හිතන්නේ යම් දේවල් ඉෂ්ට කරන්න ආදාමක් ඇති වෙන්න අවශ්‍යයි. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකතු වෙලා තියෙන ගිවිසුම් අනුව ඒගොල්ලෝ ආදායම වැටලා තියෙන නිසා එවැනි වියදම් ඇති කරන්න ආදායමක් හොයන්න ඕනේ. ඒකයි මම හිතන්නේ ඒ 18ට වැඩි කරලා තියෙනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් එහෙනම් මේ ආණ්ඩුවම නේද මුලින්ම වැට් එක අඩු කළේ? ඔව් ඒක හරි. නමුත් මේ ආණ්ඩුව නෙමෙයිනේ බංකොලොත් බාට පත් කරේ. ඒ නිසා මේ ආණ්ඩුව කිව්වහම දැන් ආණ්ඩු ගණනාවක් තියෙනවා. මේකේ එක්සත් ජාතික පක්ෂයද පොදු ජන පෙරමුණද ඔක්කොම කියන එක නෙමෙයි මේ අවස්ථාවේ තියෙන්නේ. මේ අවස්ථාවේ බංකොලොත් බාට ප්‍රකාශ කරලා තියෙනවා. බංකොලොත් බාවෙන් එළියට එන්න තියෙනවා. ආදම වැඩි කරන්න තියෙනවා. ඒ නිසා තමයි මේක කරලා තියෙන්නේ. හැබැයි මම මුලින්දම කිව්වා මේ නෙගෝෂියේෂන් වලට හරියාකාරව මේක තල්ලු කරලා තියන්නේ රජ නිලධාරීන් මීඩියටි ඕනේ කමින් තල්ලු කරන්න තිබ්බා මේකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන කිවිසුම. මේක අඩු නොකර හිටියා නම් හොඳයි කියලා දාසේ නැද්ද ඔබතුමා? වැට් එක අඩු නොකර හිටියා නම් ගෝඨාභය රජයේ වැට් එක අඩු නොකර හිටියා නම් මීට වඩා හොඳයි. ඒක ඒගොල්ලන්ගේ අහන්න ඕනේ නැහැ. අපි කියන්නේ යම් විදිහේ රටක ආදායමක් ඕනේ. මේක අනිසි ලෙස අඩු කරාම බිලියන 700ක් නැති කරාම ඒක හොයන්න තියෙන්නේ කොහෙන්ද? ඉතින් ඒ తాවකාලික තෘප්තියට අන්තිමට මුළු රටම බංකොලොත් බාහිර පත් වෙලා තියෙනවා. ඒකයි කියන්නේ සමහර වෙලාවකට දේශපාලන පොරොන්දු හරියාකාරව බැලිය යුතුයි. කියන පළියට හරියන්නේ නැහැ. මේක හරියාකාරව ඒක බලන්න ඕනේ කොහොමද ඒක රටට ඔරොත්තු දෙන්නේ කියලා. අද නැත්තම් මේ ඡන්ද කාලෙට මේවා දේශපාලන වෙන්දේසි බවට පත් වෙනවා. ඒ වෙන්දේසි තමයි රටක ඉදිරි අනාගතයට ප්‍රතිවිපාක ඇතිවන්නේ. වැඩි කරනවා කියලා මේ බජට් එකෙන් පඩි වැඩි කරනවා කියලා අපි ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා දිනවා. දැන් පඩි වැඩි කරන්න නම් ආදායම් හොයන්න මේ වැට් එක දැන් මේකටද ඔබතුමා හිතන්නේ? ඉවෙන්න පුළුවන් මම ආණ්ඩුවේ නැති නිසා මන් දන්නේ නැහැ. නමුත් එතුමා ප්‍රකාශ කරලා තියෙනවා යම් දේවල් වැඩි කරනවා කියලා. ඉතින් ඒක තුල තමයි මේවා වෙන්න පුළුවන් වන්නේ කියලා මම හිතන්නේ. ඉතින් මේ අවස්ථාවේ නැති දෙයක් ගැන කතා කරලා වැඩ නැහැ. නමුත් මීට වැඩිය මේක මම කිව්වා වගේ රජයේ නිලධාරීන් මීට වැඩිය ඕනේ කමින් මනුෂ්‍ය භාවයෙන් තමාගේ කටයුත්ත කළ යුතුයි කියලා මම හිතනවා. හැබැයි රටක බංකොලොත් බාට ප්‍රකාශ වුවට පසුව මේක එළියට ගන්න එක තමයි ඉස්සෙල්ලම තියෙන දේ. හැබැයි ඉතින් වුණාට පසුව ඒකේ කොහොමද ජනතාවට ඒකේ වාසිය ලබා දෙන්නේ කියන එක කටයුතු කරගෙන යන්න ඕනේ. හැම එක්කෙනාටම අමාරු. ඒ අමාරු නිසා තමයි ඒක තමයි මම කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමහරවිට හිතන්නේ අවුරුදු 74ක පාපය අවුරුද්දෙන් මේක සුද්ධ කරන්න පුළුවන් කියලා. ඉතින් මොකටද මේ රජ්‍ය නිලධාරීන් එවැනි දේවල් වලට පිළිගත්තේ? මේක තමයි තියෙන ප්‍රශ්නය. ඉතින් හැබැයි මෙතන ලේසියෙන් කතා කරන්න පුළුවන්. ඒගොල්ලන් තමයි දන්නේ තියෙන ප්‍රශ්න ටික. මට කියන්න පුළුවන්නේ පසු විපරම. නමුත් මේ අවස්ථාවේදී අලුතෙන් හිතලා කටයුතු කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඔබතුමා ජනාධිපතිතුමාත් එක්ක බොහොම හිතවත්. ඔබතුමාගේ පක්ෂේ නායකයා. ඔබතුමා ජනාධිපතිතුමාට කියන්නේ නැද්ද මේ වැඩපිළිවෙල වැරදි කියලා මේ නිලධාරීන් ඉතුරු වෙන දේවල් වැරදි කියලා? ඇයි ඔබතුමා කියන්නේ? ඔව් අයවැය තුලින් බලන්නකෝ. ඉතින් ඔබතුමාට අයවැය නැද්ද? නෑ. මම ආණ්ඩුවේ නෙවෙයි. අපි දන්න විදියට අපේ නායකතුමාට උදව් කරන්න පුළුවන් ආකාරය අපි අනිවාර්යයෙන් උදව් කරනවා. හැබැයි උදව් කරන්න ප්‍රායෝගිකව ජනතාව උදව් වෙන්න පුළුවන් විදියක වැඩ කටයුතු කරන්න ඕනේ. හැබැයි රජයේ නිලධාරීන් කියලා ප්‍රශ්න දැම්මට පස්සෙ එළියට ගන්න තියෙන එක අමාරු කාර්යභාරයක්. ඉතින් ඒකටත් කොහොමද උදව් දෙන්නේ කියන එක තමයි කරගෙන යන්නේ. ඔබතුමා දන්න නිසාද මන් දන්නේ ඔයගේ දේවල් අහන්නේ. නමුත් මං හිතන විදිහට අපි මේක හරියට අදලා ගන්න ඕනේ. මේ පාර අයවැයේදී ජනතාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා යම් සහනයක්. ඔබතුමා හිතනවද මේ සහනේ දේ හම්බ වෙයි කියලා? උතිබ්බ අමාරු තත්ත්වෙන් යම් විදිහේ මිදෙන්න කටයුතු කරන්න වෙනවා. ඒක මං හිතන්නේ කරගෙන යනවා. හැබැයි ලෙහෙසි ගමනක් නෙමෙයි. හැබැයි මීට වැඩි ඕනේ කමින් හැමදේම කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ පළවෙනිම කරපු කරන්න තියෙන දේ.
ඔහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු සහ ලේකම්වරයා එක එක ප්‍රකාශ කරනවා සමහර ඒවා මේ එක්සත් ජාතික පක්ෂේ නායකයාට විරුද්ධ වෙන ප්‍රකාශ අයවැයෙන් සහය ලැබෙයි කියලා හිතනවද ඔය විදිහට කියවද මම හිතන්නේ රටක් ගැන හිතලා හැමදේම කටයුතු කරાવી හැබැයි රටක් ගැන හිතනා වගේම අහිංසක ජනතාවත් ගැන හිතලා කටයුතු කරන්න තියෙන එක තමයි පළවෙනිම කළ යුතු asianmirror.lk